ශ්‍රී විජයනන්ද මහපිරිවෙනේ විහාරාධිකාරී සහ ශ්‍රී ලංකා රජනක විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාශාධිපති ආචාර්ය පූජ්‍යපාද පොළකන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්මං සවනේ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තානීන ප්‍රමාදීන සම්මේන දමීන ච දීපං ඛෛරාස නිදාවි යං යෝගෝ නාදි කීරති ති. ශ්‍රද්ධාවන්ත ගුණගරුක සුපින්වත්නි, අද මේ උතුම් වූ දේශනාව සඳහා තමන්ගේ පින්වන්ත වූ දායකත්වයේ ලබා දෙන්නේ කොස්ගම බොල්ලතාව අංක 51 නිවසේ පදිංචි ඊ.කේ.ඩී. අනුජා සිරෝමණී මහත්මිය. ඔබතුමිය ඇතුළු කොට ඇති පවුලේ ඉන්න සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණාභිලාෂී ලක්ෂ සංඛ්‍යාත අපේ නෙත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාගේ ජීවිතවලට පුනරුවන්ගේ ආශිර්වාදය සිත සාන්තියම සිද්ධ වේවායි කියන මේ උදාරතර වූ ප්‍රාර්ථනා ආශිර්වාදයේ සමග අද අපේ දේශනාව තුළ සඳහන් කරපු ගාථා පාඨය ඔබට තරමක් පුරුදු ගාථා පාඨය. මේ ගාථා පාඨය බොහෝ වෙලාවට මේ තිබෙන නිගහනය සහ අනෙකුත් කරුණු පරණ ඔබ ශ්‍රවණය කරලා තිබුණා. විශේෂයෙන් මෙවැනි මාතෘකාවක් අද අපේ දේශනාවටම පාදක කරගත්තේ සුවිශේෂී කාරණාවක් නිසා. ඒ තමයි පසුගිය සති දෙකකට පමණ උඩදී අපට අහන්ත දකින්න ලැබුණා අපේ රටේ ශිෂ්‍යත්ව විභාගයේට පිමිණිච්ච දහස් සංඛ්‍යාත ශිෂ්‍යයන්ගේ දුක් හඳුනාවන්. ළමා ලෝකය සම්පූර්ණයෙන්ම අහිමි වෙච්ච වගේම ළමා ජීවිතේ සම්පූර්ණයෙන්ම හරගත්ත විතර ආකාරයක අසහනකාරී ස්වභාවයක් අපිට පේනවා ළමයිගේ ජීවිතයේ තුළ පිළිගන්න. පටහිතත් වඩා කියන්ට අවශ්‍යතාව තිබුණේ අත්ත වශයෙන්ම හද සම්පාට පත්වන සිද්ධිය. ඒ තමයි පාසල් දරුවේ ශිෂ්‍යත්වයේ සේල්ලි නිසා හිමලතල සමත්ති නිසා ඒ දරුවාට මේ පීඩනය දාගන්න පුළුවන්කමක් තිබුණේ නිසා අපිට ජනමාධ්‍ය තුළින් දකින්න පුළුවන් තිබුණා. මේ පුංචි දරුවා තමන්ගේ ජීවිතයේ හානි කරගන්න සීදී නසා ගන්න තමන් දැනගට මේ දරුවාගේ මානසික මට්ටම සැක කළා තිබුණා. ඒ නිසා එවැනි දහස් සංඛ්‍යාත වූ පුංචි දරුවන්ගේ ජීවිත පිළිබඳව වගේම අම්මා කෙනෙක් විදියට තාත්තා කෙනෙක් විදියට වැඩිහිටියෙක් විදියට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් විදියට ගුරුවරයෙක් විදියට ඔබ සියලු දෙනාම අද මාමේ දේශනා කරන මේ කාරණාව නැවතත් ඔබට මෙහි කරන්නේ ජීවිතයේ පිළිබඳව, ළමයිගේ ජීවිතයේ පිළිබඳව, ඔබේ ජීවිතයේ පිළිබඳව ධර්මානුකූලව කල්පනා කරන්න හිතන්න. මේ බුදුබණ තියෙන්නේම මනුෂ්‍යයාගේ ගිනිගෙන බැරින හදවත් සනසලා. බුදුබණ තරන් අපේ ජීවිතයේ මේ සැලසීම උදා කරන තවත් වෙන කිසිදු දෙයක් ලෝකයේ තුල හොයාගන්න පුළුවන්කමක් නැත්තේ නිසා. එනිසා අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න මිනිසුන්ගේ
දැනුම බුද්ධිමත්කම් මේ වගේ දේවල් මනින ක්‍රම පිළිගන්න. විශේෂයෙන් ඔබ ඔබේ ජීවිතයේ තුල විවිධ විභාග ආදී සඳහා ඔබ ක්ලිනික් ඉස්ලා තිබෙනවා. ඒ විභාග වලින් ගම් ආකාරයක ක්ලිනික් සාමර්ථ වෙච්ච පිරිස ඕන තරම් දකින්න පුළුවන්කම තිබෙනවා. අසමත් වෙච්ච මිනිස්සු ඕන තරම් දකින්න පුළුවන්කම තිබෙනවා. විභාගයක් කියලා කියන්නේ කෙනෙකුගේ දැනුම මට්ටම මනින්නේ නිමස් තමයි. ක්ෂණික කල්පනා කිරීමේ හැකියාව බුද්ධි මට්ටම මනින ක්‍රමයක්. එසේ වුවත් කෙනෙක් ඔබ යම් ආකාරයක පාසල් දරුවෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍යත්ව විභාගයේද සාමාන්‍ය පෙළ විභාගයේද උසස් පෙළ. විශ්වවිද්‍යාල විභාගයේද පෙනී සිටින කෙනෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. එසේ වුවත් යම් ආකාරයක කෙනෙක් විභාගයක් අසමාර්ථ වූ අමනින්ම කෙනෙකුගේ ජීවිතය කොන් කරලා දාන්නට, ලයින් කරලා දාන්නට අපට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ලෝකේ ජයගත් මිනිස්සු ඔක්කොම ශිෂ්‍යත්ව පාසලේ නෙමෙයි. ලෝකේ ජයගත් උත්තමයන් වහන්සේලා මාර්ගඵලලාභීන් ශිෂ්‍යත්ව පාසලේ නෙමෙයි අපිට මේ කියන විග්‍රහය තෝරන්න තියෙන්නේ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතය තුළ සාංසාරික වශයෙන් තිබෙන ගැඹුරු වැටහීම් චිත්ත ශක්තිය යටපත් වෙලා තියෙන පුළුවන්කම තියෙනවා. විභාගයකින් ඒ දේ මනින්ට බැරි වුණාට ඒ සාංසාරික වශයෙන් තිබෙනා වූ ගැඹුරු වැටහීම චිත්ත ශක්තිය ඒ මතු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මතු කර ගැනීම සඳහා අවශ්‍ය කරන වටිනාම ධර්මතා දෙකක් අපිට තියෙනවා මේ දේශනාවන් තුළ තිබෙනවා. උත්තානේ නප්පමා දෙහිනේ සංයමේන ධර්මේන කියන අපමාද වර්ගයේ සඳහන් වන ධම්මපදයේ මේ ගාථාව තුළ අපට ඒ සාංසාරික ගතිගුණේ මතු කරගන්න පුළුවන් වටිනාම ධර්මතාව තමයි කෙනෙකුගේ ජීවිතයේ නිසියාකාර විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම. අනිත් එක තමයි නොපසුබස්නා වීර්යය කියන එක. මා ඔබට මේ වෙලාවේදී මතක් කරන්නේ අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, අච්චි කෙනෙක්, සීයා කෙනෙක් විදිහට ජීවත් වෙන ඔබ මේ ජීවිතයේ මේ උතුම් වූ ආර්ය මාර්ගය තුළ ගමන් කරන්න අවශ්‍ය නම් අපි දූ දරුවන්ගේ මුණුබුරු මිනිබිරියන්ගේ ජීවිත අධ්‍යාපනය තුළ පිහිටන්නට අවශ්‍ය නම් වඩාත් ගැඹුරු ආකාරයෙන් කල්පනා කළ බැලුවොත් මේ සංසාරයෙන් නිගොඩ වීමට අවශ්‍ය කරන ධර්මතාව ගන්න අවශ්‍ය නම් ජීවිතයට ලං කරගත යුතු වටිනාම දේ තමයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සහ උත්තාන වීර්යය කියලා නොපසුබස්නා වීර්යය කියන එක. මේ වඩා ගතිගුණ මතු කරන කාරණාව දවසේදී දේශනාවට පාදක වෙච්චි කතාව සුලබට ඔබට දක්වන්න පුළුවන්කම තිබෙනවා. මම විශ්වාස කරනවා ඔබ චුල්ල පන්තක සහ මහ පන්තක පිළිබඳව අහලා ඇති. එසේවත් ඔබට ආරාධනා කරන්නේ නැවත වතාවක් මේ මා සඳහන් කරන අර්ථකථනය පැහැදිලි කිරීම හොඳට ශ්‍රවණය කරන්නට. මේක ඔබට ඔබේ දරුවන්ගේ සහ ඔබේ ජීවිතයට කොයිතරම් වටිනාකමක් ළඟා කරගන්න පුළුවන්ද? අපි බලමු මේ නිදර්ශනයේ තුල තිබෙන කතා ප්‍රවෘත්ති. හරි ලස්සන පූර්ව කතා ප්‍රවෘත්ති. රජගහ නුවර එක්තරා සිටු පවුලක තරුණ දියණියක් ජීවත් වුණා. ඇය වැඩි ආරක්ෂාව සඳහා තමන්ගේ දෙමව්පියන් විසින් ඇයව කප්මාල් පාසාදයක රඳවාගෙන තමයි ඇය මේ අම්මයි තාත්තයි දෙදෙනා මේ තමන්ගේ දියණියට පුදුමාකාර විදිහේ ආදරයක් ලිංගතුමක් තිබුණා. සත්මහල් ප්‍රාසාදයක් උද අය රඳවාගෙන සිටියා. ඇගේ සිත තුළ තිබුණු සිතුවිලි සහ ලෝකයේ ඇලුම් කරන ස්වරූපයන් පිළිබඳව මේ අම්මයි තාත්තයි දෙදෙනාට ඒ වළක් කරන්න පුළුවන්කමක් තිබුණා. මේ තරුණ දියණිය ඒ තමන්ගේ නිවාසයේ සේවය කරපු මිත්‍ර සම්බන්ධකමක් ඇති කරගත්තා. මේ මිත්‍ර සම්බන්ධකම ඇති කරගත්තේ ප්‍රේම සම්බන්ධකම. මේ ප්‍රේම සම්බන්ධකම ඇති කරගත්තට පස්සේ ඇය තීරණය කරනවා මේ සත්මහල් ප්‍රාසාදයක ජීවත් වෙනවට වඩා මගේ දෙම තත්ත්වයක පැනලා යන්න එක වඩා හොඳයි කියලා ඇය දැඩි තීරණයක් ගන්නවා. අප දන්නා ලෝකයේ ඉන්න මිනිස්සු තමන් සිද්ගත්ව යමක් ඇත්නම් ඒ සිද්ගත්වදී තමන් ලෝකයේ තිබෙන එකම වටිනාම සුන්දරතම වස්තු විදිහට කෙනෙක් ගන්නත් පුළුවන්කම තිබෙනවා. ඔබ සමහර වෙලාවට තරුණ වයසේදී හෝ නැත්නම් නැති වයසේදී යමකට ඔබ ඇලුම් කළා නම් ඔබ
සමහර වෙලාවට එහෙම කෙනෙකුට සිරිමි කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් නොවිනම් ලෝකී තුල තිබෙනා වෙනත් වස්තුවකට වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ඕනෙම වස්තුවකට යමක් ඇලුම් කළා නම් ඒ ඇලුම් කරපු දේ ඔබේ සිත තුළ වඩා ශක්තිමත් විදිහට සැලපදින්නේ තියෙනකොට ඔබට දැනෙන කාරණාව තමයි අත වශයෙන්ම ඔබ ඒ වස්තුව සුන්දරම දේ ලෝකයේ තුල තිබෙනා අපූර්වම දේ විදිහට ග්‍රහණය කරනවා. එනිසා සත්මහල් ප්‍රාසාදයක් උඩ ජීවත් වෙච්ච මේ තරුණියට මොනතරම් රාජසත්ව සම්පත් තිබුණත් ඒ කොටවිච්ච ජීවිතයේ තුල ඇයට මානසික වශයෙන් එක්තරා ආකාරයකින් දහසක් තිබුණේ නැහැ. ඒ නිසා Taman ලෝකයේ තුල සුන්දරතම දෙයක් කිව්වා. ඇය විශ්වාස කරපු ආකාරයට ඒ දාසියා තමයි Tamanගේ සුන්දරතම වස්තු විදිහට තෝරාගත්තේ. මේ දාසියන් සමග විශ්වලාගෙන සිටි මඳුරින් පලා යනවා. ඈත ප්‍රදේශයකට ගිහිල්ලා මේ ඈත ප්‍රදේශයේ තුල විශ්වලාගෙන මේ දිවිනදෙන් ජීවත් වෙනවා. ඒ දියණිය සත්මාල් ප්‍රාසාදයේ ජීවත් වෙච්ච කෙනෙක්. දාසියෙක්ට තමයි පලා යන්නේ. ඈත ප්‍රදේශයක ජීවත් වෙනකොට ටික දවසක් යනකොට ඇය ගැබ්බර කාන්තාවක් බවට පත් වෙනවා. දරු ප්‍රසූති සඳහා සූදානම් වෙනවා. ඇය Tamanගේ සම්පුර්ෂයාට සඳහන් කරන්නේ ස්වාමීනි අපිට මේ දුර ඈත නන්නාදුන්න පළාතේ මේ වගේ දරු ප්‍රසූතියක් සිදු කරගන්න අපිට පහසුමක් නැත්තේ නේ. කාත් කවුරුත් නෑ දෙවියන්. ඒ නිසා අපි යමු අපේ අම්මායි ලැබිලා තාත්තායි ලැබිලා. මේ සම්පුර්ෂයා කියන දෙයක් තමයි අනිසක වශයෙන් අපි ඔබේ අම්මා තාත්තායිනේ දිශාවට ගියොත් ඒ අය අපිව මරණ දාන. ඒ විතරක් නෙමෙයි අපි ගියොත් අපේ ජීවිතය දිශා මනතරක් තිබෙනවා. ඒ නිසා මේ ස්වාමියා කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. මේ ස්වාමි දියණිය මේ ස්ථානයේ ගිහිල්ලා තමන්ගේ අම්මගේ නිවසේදී දිනෝපියන් නිවසේදී දරු ප්‍රසූතියක් සිදු කරනවා. නමුත් මේ තරුණ දියණිය ස්වාමි පුරුෂයාගේ වචනේ තේරුණේ නැහැ. ඇය අන්තිමේට තමන් ජීවත් වෙච්ච ඈත පළාතක ඉති ජීවත් වෙච්ච තැනින් ඇය තමන්ගේ සම්පුරුෂයාට හොරෙන් පැනලා යනවා. පැනලා යන අතරතුරදී මේ දරුවා ලැබෙනවා. තමන්ගේ දෙමව්පියන්ගේ නිවසට යන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඊළඟට සම්පුරුෂයා නිවසට එනකොට තමන්ගේ බිරිඳ නැහැ. ඇය පලා ගොස් සම්පුරුෂයා හොයාගෙන හොයාගෙන යනවා. තමන්ගේ බිරිඳ හමු වෙනවා. අතරමඟදී දරුවෙකුත් ලැබිලා තියෙනවා. ඒ දරුවත් අරගෙන නැවතවතාවක් මේ සම්පුරුෂයා තමන්ගේ නිවසට එනවා. ඒ නිසා මේ අතරමඟදී මේ වන්න දරුවාට නමක් තිබ්බා. ඒ තමයි සම්පති කියන නම. තව ටික කාලයක් යනකොට දෙවිනි දරුවාගේ ගැබ්බර ගැනීමක් මේ දිනෙට සිද්ධ වෙනවා. පෙර පරිදිම ඇය තමන්ගේ සම්පුරුෂයාට සඳහන් කළේ මට යන්න අවශ්‍යයි මේ වගේ ප්‍රදේශයකින් ඉන්න බැහැ මගේ දෙමව්පියන් ළඟට. දෙමව්පියන්ගේ රැකවරණය ලබා ගැනීමට දරු ප්‍රසූතියක් සූදානම් වෙන වෙලාවේදී අපටත් වෙන අපේ රටේ ඉන්න බොහෝ තරුණියන් ප්‍රාර්ථනා කරන දෙයක් තමයි දෙමව්පියන් ළඟට ගිහිල්ලා ඒ දරු ප්‍රසූතිය සිද්ධ කරගන්න. සාම්ප්‍රදායික වශයෙන් අපේ ගම්කලා තුළ තිබුණා. මොකද හේතුව ජීවිතයේ තීරණාත්මක සහ වටිනාම අවස්ථාවකදී අම්මා තාත්තා තමන් ළඟ ඉන්නවා නම් ඒක මානසික වශයෙන් ලොකු ශක්තියක් සහ ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ දිනවත් කල්පනා කළා දෙවිනි දරු ප්‍රසූතිය සිදු වෙන වෙලාවෙදී හෝ මගේ අම්මයි තාත්තයි දෙදෙනා ඉන්නකම් තියන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමන්ගේ සම්පුරුෂයා කිසිසේත් මේකට කැමති වුණේ නැහැ. මොකද ඔහු දන්නා උදාසී ඒ නිවාසී ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහුට කිසිසේත් වෙනකඩක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ දිනේගේ දවසට ගියාට. ඒ මේ කියපු තමන් සම්පුරුෂයාගේ වචනේ තවනත් නොවි. ඒ පෙර පරිදිම පැනලා යනවා තමන්ගේ නිවාසයේ. අතරමඟදී දරුව හම්බෙනවා. සම්පුරුෂයා ගෙදර එන බලනකොට දරුව තමන්ගේ බිරිඳ ගිහිල්ලා සම්පුරුෂයා හොයාගෙන 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 යනවා. අතරමඟදී දරුවෙක් බිහි කරලා තියෙනවා. ඒ දරුවත් පැගෙන ආපෝසරයක් තමන්ගේ නිවාසයට එනවා. අතරමඟදී හම්බෙච්ච මේ දරුවට තිබුණා නමක්. ඒ නම තමයි සම්පත කියලා තිබුණා. පළවෙනි වතාවට වැඩිමහල් දරුවාට තිබිච්ච නම තමයි මහපන්තක. දෙවිනියට හම්බෙච්ච දරුවාට තිබිච්ච නම තමයි චූලසම්පත කියලා. දැන් මේ පුංචි දරුවෝ දෙදෙනා තමන්ගේ යාළු මිත්‍රාදින් එක්ක ධම්මාකාරයක සෙල්ලම් කරමින් කෙලෙලොල්ලු දෙක ජීවිතය ගත කරනකොට මේ පුංචි දරුවෝ දෙදෙනාට මානසික වශයෙන් කිසියම් ආකාරයක පීඩාකාරී තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
අප දන්නවා අපේ රටේ බොහෝ වෙලාවට දරුවන්ගේ ජීවිතවලට මේ පීඩාකාරී තත්ත්වය ප්‍රසිද්ධ කරනවා. සමහර අය පුන පුනා දරුවන් ගහන දෙයක් තමයි ඔයාගේ තාත්තා කොහෙද, ඔයාගේ අම්මා කොහෙද, ආච්චි කොහෙද, සීයා කොහෙද කියන එක. මෙවැනි ප්‍රශ්නවලට සමහර දරුවන්ට උත්තර දීගන්න බැරි වුණාම ඔවුන් මානසික වශයෙන් ව්‍යාකූල තත්ත්වයකට යම්මාකාරයක මානසික වශයෙන් පසුබෑමක් ලක්වීමක් සිදු වෙනවා. මේ මහා පන්තක සහ චූල පන්තක දෙදෙනා වැඩි වර්ධනයට පත් වෙනකොට යාගේ හිටපු යාළු මිත්‍රාදීන් සියලු දෙනාම අහන්න පටන් ගත්තා මේ ආච්චි කවුද, සීයා කවුද, නෑදෑය කවුද කියලා. මේ දෙදෙනාට මේ දරුවන් දෙදෙනාටම කියන්න දෙයක් තිබුණේ නැහැ. මේ දරුවෝ දෙදෙනාම ඇවිල්ලා අම්මට තාත්තට කියනවා, අම්මේ තාත්තේ මගේ යාළු මිත්‍රාදීන් කියන සියලු දෙනාම කොයි වෙලාවේ ආච්චි සීයා නෑදෑය බාප්පලා කවුද. අනිත් දරුවෝ කොහොම කියනවා, අපේ බාප්පා මේ වගේ, සීයා මේ වගේ, ආච්චි මේ වගේ. එතකොට මේ දියණිය මේ අම්මා තුන්ව පන්තකට සහ මහා පන්තකට කියනවා, ඔබේ දරුවෝ ඔබේ නෑදෑයි ඔබේ ආච්චිලා කියලා කොහමලා ඉන්නේ රජගහනුවර. එනිසා රජගහනුවර තමයි ඔබේ සියලු ආච්චිලා සහ ඒ පරම්පරාවෙන් මේ දරුවෝ ආයතනය කිරීමක් කරනවා. අපි යන්න ඕනේ අපි ආච්චි සියා බලන්න කියලා. පින්නතේ දරුවන්ට කන් යොමු කරපු මේ අම්මයි තාත්තයි දෙදෙනා දැන් මේ දරුවෝ විතරක් අරගෙන රජගහනුවර මේ දුවේණියගේ දෙමව්පියන් ඉන්න සිටුමැදුර ළඟට එනවා. සිටුමැදුර ළඟට මේ හතර දෙනාම ඇවිල්ලා පණිවිඩයක් කියවනවා සිටුමැදුරට. මේ විදිහට මේ දුවේණිය ඇවිල්ලා ඉන්නවා කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් සමහර ඇත්තන් තමන්ගේ දරුවෝ කොයි කරන්නම් වැරදි වැඩි කළත් අපේ රටේ ඉන්න අපේ අම්මලාගේ හිත් උණු වෙනවා. සමහර ලාට ඔබට නොකියා, ඔබේ වසට නොකියා, ඔබේ වචනේ තවලත නොවී විවාහ ජීවිතයකට කිසියම් දියණියක් පත්තුනොත් ඔබ නිතරම කියන දෙයක් තමයි අය නැමෙතව තාවක්සත් අපේ බලවින්යක් බලන්නවත් මේ නිවසට පස්පා ගන්න එපයි කියලා කියන වචනය ඔබ සමහර වෙලාවට මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් පිළිබඳ කියන ඇති. එසේ වුවත් ඔබට කාලයක් යනකොට මේ දරුවා පිළිබඳව ලිංග තුනක් ආදරයක් සෙනෙහසක්ම තියෙනකොට අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ මේ නිවසට මේ දරුවා කැඳවාගෙන ඒක තමයි අපේ තියෙන මනුෂ්‍යත්වය. ඒක තමයි අපේ රටේ තියෙන විශේෂත්වය. ඒක තමයි අපේ රටේ සංස්කෘතිය තුළ තියෙන විශේෂත්වය. පින්නත් මේ දියණිය සහ මේ සිටු පුත්‍රයා නැත්නම් මේ සම්පෝෂයා තමන්ගේ දරුවොත් එක්ක අර දියණියගේ නිවසට ගිහිල්ලා පණිවිඩයක් ලබා දුන්න දොරටු ළඟ ඉඳලා අම්මයි තාත්තයි දෙදෙනා දියණිය ඇවිල්ලා ඉන්නවා. මේ දියණියගේ අම්මයි තාත්තයි දෙදෙනා කිසිසේත් කැමති වුණේ නැහැ මේ දියණිය සහ ඇයිගේ සම්පෝෂයා මේ සිටු මැදුර ඇතුළට ගෙන්නව ගන්නට. ඔවුන් දෙදෙනා නිතරම කියපු දේ තමයි අපේ පරම්පරාව විශාල කැලණක් කියලා. ඒ නිසා ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන ධනයක් ලබා දුන්නම් එහෙම ධනයක් ලබා දෙනවා කියන හැඟීමෙන් යුක්තව ඒ සිටුතුමත් සිටු දියණියත් තමන්ගේ දියණියට සහ ඇගේ සම්පෝෂයාට මුදල් දීලා ඈත පළාතකට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා දරුවෝ දෙදෙනා විතරක් මේ සිටුතුමා සහ සිටු දියණිය ළඟට ගත්තා. දැන් මේ චුල්ල පන්තක සහ මහා පන්තක දෙදෙනා දැන් හැදෙන්නේ වැඩෙන්නේ තමන්ගේ ආච්චි සීයා සමීපයේදී. ඒ ආච්චි සීයා සමීපයේදී ඒ හැදෙන වැඩෙනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා පුංචි කාලේදී බොහෝ වෙලාවට අදටත් අපේ පුංචි දරුවෝ හැදෙනවා වැඩෙනවා අපේ ආච්චිලා සීයා සමීපයේදී. ඒ ආච්චිලා සීයා කියලා දෙන ගාථා, ජාතක කතා, ඒ වගේ අනිකුත් දේවල් බොහෝ වෙලාවට අපේ මනසේදී අතිශය ප්‍රබල විදියට තැන්පත් වෙලා තියෙනවා. පුංචි කාලයේදී මේ ධර්ම දේශනා කරන මම මගේ පියාගේ මෑණියන් සමීපයේදී මම හැදුනා ලැබුණා. ඒ විතරක් නෙමෙයි මගේ මෑණියන්ගේ පියා සමීපයේදී මම හැදුනා ලැබුණා. ඔවුන්ගේ ආශ්‍රය කෙනෙක් ලැබුණා. ඔවුන් කියපු ජාතක කතා සහ ලිපු දේවල් මගේ පුංචි කාලයේදී හිතගත්තු දේවල් බවට පත් වුණා. ඒ නිසා මහන වීමේ යම්මාකාරයක ප්‍රෝචාව ලබා ගන්නට තරම් මගේ මනස ඒ පැත්තට අවදි කරන්න තරම් ඔවුන්ගේ කතා බොහෝසේ මට ඉවහල් වෙනවා. ඒ නිසා දරුවන්, පුංචි දරුවන්, මොනුගුරු මිනිගිරියන් ආච්චිලා සීයලා තුරුලේ හැදෙනකොට වැඩෙනකොට ඔවුන් ලබා දෙන්නා වූ ආස්වාදයේ උණුසුම වගේම ඔවුන් සංස්කෘතික තිබුණා වූ දැනුම ඥානයක් පුංචි පරම්පරාවට අතිශය වැදගත් වෙනවා. මේ චුල්ලපන්තක සහ මහාපන්තක දෙදෙනා තමන්ගේ ආච්චි සීයා සමීපයේදී හැදෙනකොට වැඩෙනකොට හැම වෙලාවකම මේ
සීයා එවනත්සං චූලපන්තක මහපන්තවිද ගෙනගේ සීයා අර දියනගේ තාත්තා ලෝතරා බුදුරජණන් වහන්සේ දකිින්ද නිරන්තරෙන යන. ඒ අනමස්ථාවලදී මහා පන්සකත් මේ දරුවත් එක්කරගෙනයන්. නිතර නිතර වනහන්ට පොරුුණ. අපි දන්න කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්නට පුළුවන්කමතිේෙන. ඕනෑම සැඩපරුස ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ධර්මය තුළින්. අංගුලිමාල තමන්ගේ ජීවිතයේ විනිවරයත් බවට පත්සලකට කෙනෙ තමන්ගේ ජීවිතයේ වෙනස් කළ. ඒ වෙනස්කින් සිද්ධ කළේ ප්‍රතාගත්ව සබහම ශ්‍රවය කියන්න පුළින්. ඕනෑම දරදඳු මනුෂ්‍යයෙක් දරුව මාර්ගයට ප්‍රවිෂ්ට වන. කරුණාවෙන් දයාවෙන් මෛත්‍රයෙන් ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්කමක් තිබුණොත් ඒ ජීවිතත් වශයෙන්ම වෙනසට භාජනය කරන්න පුළුවන්කමක් තිබෙනවා. නිතර නිතර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැහැ දකින් යන මේ දරුවන් එක්ක යන තමන්ගේ ගේනියගේ පියතුමා නිමල සංදරුවන්ගේ සීයක් ඒ සිල දිනාම ලෝතුරා භාග්‍යතුන් වහන්සේ සමීපයේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මහා පන්සකට හිතක් පහළ වෙනවා. ඒ හිත පහළ වෙන එක තමයි පැවිදි තත්ත්වයට පත් වෙන උදයි කියන්නේ. දැන් මේ කාරණාව ලෝතුරා සාගත බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහා පන්සක ස්වාමීන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන අවශ්‍යයි. භාග්‍යතුන් වහන්සේ මේ සීයගෙන් අහනවා නමුතන් මහා පන්සක සීයගෙන් අහනවා අරසිටුමාගෙන් අහනවා. මේ පුංචි දරුවා කැමැති පැවිදි කරන්න පැවිදි වෙන්න කිව්වා උත්සාහ කරගෙන ඒ සීය සඳහන් කළා සිටුමා සඳහන් කළා වම කැමැති ඔහුට පැවිදි බව ලබා දෙනවා. මගේ අවශ්‍යතාවය ලැබෙනවා කියලා සඳහන් කරපුවාම භාග්‍යතුන් වහන්සේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට සඳහන් කළා මේ දරුවා කුල දරුවා පැවිදි සත්‍යයට පත් කරන්න කියලා. මහා පන්තික දැන් පැවිදි සත්‍යයට පත් වෙනවා. ටික කාලයක් මෙයා පැවිදි උපසම්පදාව ලබාගෙන භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරලා රහත් ඵලයට පත් වෙන්න පටන් ගත්තා. රහත් ඵලයට පත් වෙනකොටම ඔහුට මේ පැවිදි ජීවිතය තුළ තිබෙනා වූ සැපය කියන එක ඉතාමත් උපින් දැනෙන්න පටන් ගත්තා. අනේ මේ පැවිදි සැපය, ධ්‍යාන සැපය, ඵල සැපය මගේ මල්ලිකත් ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් හොඳයි කියන අදහසක් දැන් මේ මහා පන්තක මේ රහතන් වහන්සේට දැන් දැනෙන්න පටන් ගත්තා. දැන් මේ රහතන් වහන්සේ මහා පන්තක දැන් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. දවසක් තමන්ගේ නිවාසයට යනවා, තමන්ගේ සීයේ ඉඳලාට යනවා, සිටුගඳුරට යනවා. ගිහිල්ලා ඒ සිටුතුමාට සඳහන් කරනවා සීයේ වලතන් සිතානනි. මේ පැවිදි ජීවිතය තාමත්ම සුන්දර දෙයක්. ධ්‍යාන ඵලයේ කියන එක තාමත්ම සතුටක් දෙයක්. ධ්‍යාන ඵලයකට සමවදිච්ච කෙනෙකුට අත වශයෙන් මෙහි තිබෙනා වූ සුන්දරත්වය, පූර්ණත්වය කියන එක පිළිබඳව හොඳින් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සීය කැමැති නම් මට ලබා දෙන්න මල්ලි පැවිදි සත්‍යයට පත් කරන්න. මේ සිටුතුමා කියනවා කොච්චර හොඳයිද මගේ මුණුපුරා පැවිදි සත්‍යයට පත් වෙනවා, පහත් ඵලයට පත් වෙනවා නම් අනිත් මුණුපුරාටත් මේ උතුම් සැපේ ලබා දෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා මේ සිය සිටුතුමා අවසර ලබා දෙනවා. දැන් මේ මහරහතන් වහන්සේ චූලපන්තකට කරන විදිහින් පැවිදි සත්‍යයට පත් කළා. දැන් මේ පැවිදි සත්‍යයට පත් කරපු චූලපන්තක ඔබ දන්නා කවුරුත් ඔහු ඔච්චර කටපාඩම් කළත් කටපාඩම් හිටින්නේ නැහැ. ඔහුට පැවරුවා තාමත්ම ලස්සන ගාථාවක්. පුංචි ළමයින්ට දෙනෙන්නේ ගාථාවක් තමයි මේක තියෙන්නේ. ඇත්ත වශයෙන්ම තියෙන්නේ මෙතන බුද්ධානුස්මෘති අදාළ වූ ගාථාවක්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන විදිහ අදහසක් මේ ගාථාවට සඳහන් වෙනවා. පසුව මේ ගාථාව කොටම විස්තර කළ දුන්නන් මේ ගාථාව තමයි පදුමන් යථා උපනදං සුගන්ධං පාතෝසියා පුල්ල මන්ත ගන්ධං අංගී රසං පස්ස විරෝෂමානං සපන්ත බාධිච්ච විවන් සම්මිච්චි. මේ විදිහට මේ සඳහන් කරපු ගාථාව බලපුවහම මේක බැලූ බැල්මට පේනවා එක්තරා ආකාරයක කාලයක් අනුව පාඩම් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි මොන ක්‍රමයකටවත් මොන හේතුවක් නිසාවත් පොඩි හාමුදුරුවන්ට චුල්ලපන්ත හාමුදුරුවන්ට මේ කියපු ගාථාව පාඩම් කරගන්නට පුළුවන්කමක් තිබුණා. පළමු පදයේ කටපාඩම් කරලා දෙවෙනි පදයේ කටපාඩම් කරනකොටම පළමු පදයේ අමතක වෙනවා. ඔය විදිහට භාර මාසයක් මාස හතරක් තිස්සේ කටපාඩම් කරගන්න උත්සාහ කළත් එකම ගාථාව කටපාඩම් කරගන්න බැරි වෙනවා. මෙතන ඇත්තටම කාරණාවක් තිබෙනවා. සමහර අයට මතක ශක්තිය නම් හරිම අඩුයි. අපි කොච්චර පාඩම් කළත්, කටපාඩම් කළත් ඒ වගේ දේවල් අපේ මතකයේ රැඳෙන්නේ නැහැ. මේකට තව කාරණයක් මත සම්බන්ධ කරන්න පුළුවන් කම තිබෙනවා ත්‍රිපිටක සාහිත්‍යයෙන්.
ඒ තමයි වරක් සංගරව බමුණා ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපිත ඇවිල්ලා තථාගතයන් වහන්සේට සදහන් කරනවා, ස්වාමීනි මම වේද මන්ත්‍ර කොච්චරවත් කියවනවා, කොච්චර වේද මන්ත්‍ර කටපාඩම් කළත් මේව මට කටපාඩම් හිතෙන්නේ නැහැ, මම පාඩම් නොකරපු වේද මන්ත්‍ර පිළිබඳව කියන්න කවරේද ස්වාමීනි, මගේ මතක හිතින්නේ නැත්තේ ඇයි, ඔබ නිතරම ඔබේ දරුවන්ට සහ අනිකුත් පිරිසවලට කියනවා. දැන් ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ සංඝාරව වුණාට සදහන් කළේ ඔබේ මනස නීවරණ ධර්ම වලින් ගැටගැටි. මේකට තථාගතයන් වහන්සේ හරි ලස්සන උපමා ජල භාජනයක් කරගෙන උපමා පහක් සිදුසබහ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමි උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්ම වලින් ඔබේ සිත වැහිලා තිබෙන නිසා කොච්චර කටපාඩම් කළත් ඔබේ මතක ශක්තිය තාමත් අඩුයි කියලා සඳහන් කරනවා. මම ඔබට අදහස් කරන්නේ මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ ලෝකයේ තියෙන අනවශ්‍ය දේවල් තමන්ගේ මනස තුළ පොළව ගත්තට පස්සේ අපේ මනස යෝනි තත්ත්වයට පත් වෙනකොට අපේ මතක ශක්තිය ගොඩක් අඩු වෙලා යනවා. යම්මාකාරයක මේ පුංචි දරුවෙක් හෝ එහෙම නැත්නම් ජීවිතේ මැදි වයසේ තරුණ වයසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ව පාඩම් කරන කෙනෙක් ඉන්නවා නම් ඔබේ මතක ශක්තිය අඩු නම් මේ මතක ශක්තිය අඩු වීමට බලපාපු කාරණා ප්‍රතිවර්ෂණය කරලා බලන්න ඔබේ මනස තුළ කිසියම් ආකාරයක ව්‍යාකූල තත්ත්වයක් තිබෙනවා. ඒ ව්‍යාකූල තත්ත්වය නැති කරන්න පුළුවන්කම තිබෙනවා ඔබ පුංචි භාවනාවක් තෝරගෙන ඒ භාවනාවට සමග දෙකට පස්සේ ඔබේ මනස සංසම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබ යම් ආකාරයක දන්නා කියන ඒ කමතන දෙන භවනා යෝගාවචරිත නිසි යෝගාවචරිත වහරීට ප්‍රතිශක් ලබා ගත්තොත් ඔබේ මනස තුළ තිබෙනා වූ ඒ ව්‍යාකූල තත්ත්වය නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක එක කාරණාව. අනෙක් කාරණාව තමයි සමහර දේවල් තිබෙනවා අපේ සාංසාරික වශයෙන් අපේ තිබිච්ච කර්ම දෝෂයන් නිසා අපේ මතක ශක්තිය කෙනෙකුගේ ජීවිතය තුළින් අඩු වෙන්නට පුළුවන්. දැන් මෙතනදී අවධාරණය කරන්නේ කර්ම ශක්තිය තමයි දී ලබා දෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ අවුරුදු මාස 4ක් තිස්සේ උන්වහන්සේට මේ ගාථා වර්ණකම් පද 4ක් තිබෙන පදුමං යථා කොකනන්දං සුගන්ධං පාතෝ සියා කුල්ල මවිත ගන්ධං අංගී රසං පසන්න විරෝචමානං තපන්ත මාපිච්ච නිවන් තලික්කි කියන මේ ගාථාව සාමාන්‍යයෙන් පිටත් අරමත් වලට පාඩම් කරගත්තොත් වෙනම කෙනෙකුට කතා පටන් ගන්න මාස 4ක් තිස්සේ කොஞ்சி පොඩි හාමුදුරන්ට මේ ගාථාව තේරුම් ගන්නට බැරි වුණේ එයාගේ තිබිච්ච කර්ම දෝෂයක් නිසා. ජීවිතේ ලෞකික වශයෙන් ජීවිතය තුළ තිබිච්ච විවිධ බැඳීම් නිසා ඇතිවිච්ච කාරණාවක් නෙමෙයි. පොඩි හාමුදුරුවෝ ජීවිතය තුළ තිබිච්ච සංසාරික දෝෂ. ඒ සංසාරික දෝෂ තමයි ඉතර ප්‍රධාන කාරණාවකට පත්ුනේ අතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ ඥානවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට වැඩවාසය කළා. මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ජීවිතය ගත කරනකොට එක්තරා අදක්ෂ භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ අදක්ෂ භික්ෂුන් වහන්සේ පාඩම් කරන අවස්ථාවේදී පාඩම් දෙන අවස්ථාවේදී එයාට පාඩම් දෙන්නට බැරි වුණා. ඒ නිසා මේ දක්ෂ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ දක්ෂ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේ උත්පත්ති ලැබුණු අවස්ථාවේදී අර අදක්ෂ පාඩම් කරන්න බැරි පාඩම් දෙන අවස්ථාවේදී බැරි විච්ච පොඩි හාමුදුරුවෝ දිහා බලලා යම්මාකාරික විහිළුතාලු කරන්න පටන් ගත්තා. ඒ විහිළුතාලු කරන්න පටන් ගත්ත නිසා අර පාඩම් කරගන්න බැරි කටපාඩම් හිටින් නැති පොඩි හාමුදුරුවෝ පාඩම් කිරීමක් කරලා ලැගියා. ඒ නිසා ඒ කරපු විහිළුතාලුව නිසා අර පොඩි හාමුදුරුවෝගේ තිබිච්ච වීර්යය අත්හැරපු නිසා කිසියම් ආකාරයක කර්ම දෝෂයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ ගෞතම බුදු සාසනය තුළදී චුල්ලපන්තක පැවිදි තත්ත්වයට පත් වුණත් පොඩි හාමුදුරු කෙනෙක් විදියට ජීවිතය ගත කළත් නමුත් මේ පොඩි හාමුදුරන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ තමන්ගේ ජීවිතය තුළ මේ ශක්තිය කෙනෙක් ඇති කරගන්න. දැන් එතකොට ඔබට මම සඳහන් කරන්නේ ඔබ ගුරුවරයෙක් විදියට හෝ කවුරු හරි කෙනෙක් විදියට ජීවිතය ගත කරනකොට හෝ අදක්ෂ ළමයි පිළිබඳව අදක්ෂ මිනිස් පිළිබඳව එයාය කවදාවත් මෝඩයන් විදියට මේ වෙනත් දැන් කිසිවක් කරගන්න බැරි මිනිස්සු විදියට අවස්ථාවට ලක් කරන්න එපා. ඒක ඔබට ඔබේ ජීවිතය තුළ කර්ම දෝෂයක් විදියට සංසාරය තුළ පවතින්න පුළුවන්කම තිබෙනවා.
මේ විදිහට මේ හාර මාසයක් පුරාවටම මේ ගාථාව කටපාඩම් කරගන්න බැරි වෙච්ච නිසා චුල්ලපන්තක පරිහාම්බරොන්ට මහා පන්තක හාමුදුරුවෝ සදහන් කරනවා ඔබට මේ විදිහට හාර මාසයක් තිස්සේ එක ගාථාවක් කටපාඩම් කරගන්න බැරි නම් ඔබ කොහොමද රහත් වෙන්නේ? ඒ නිසා ඔබට හොඳයි මේ මහානක මස්තරලා දාලා ඉදිරි යන්නේ. නමුත් මේ චුල්ලපන්තක හාමුදුරුවෝ ඒ වෙනකොට ඇත්තටම කාලම් කටපාඩම් කරගෙන බැරි වුණත් පැවිදි ක්‍රම පිළිබඳව උන්වහන්සේ කිසි පැහැදිලි ඇල්මක් තිබුණා. ඉදිරි යන්න කිසිසේත්ම කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න ඔය අවස්ථාව තමයි ඊළඟට වඩා වටිනාම අවස්ථාව බවට පත් වෙන්නේ. දැන් මේ සිද්ධිය වෙන අවස්ථාව ඇත්තටම අපට පේනවා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරපු කාල පරිච්ඡේදය. දැන් මේ අවස්ථාවේදී ජීවක වෛද්‍යාචාරතුමාගේ අඹවණියේ වශයෙන් ලෞතර භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කෙරේ. ඉතින් මේ ජීවක වෛද්‍යාචාරතුමාට එක දවසක් අවශ්‍යතාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දැකලා බණ අහලා එතුමාගේ හිත ඇතුලේ ඇති වුණා අදහසක් ඒ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති මහ සංඝරත්නයේ දන් කිරීම. වේළුවනාරාමයේ ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරීමක් කළා. පින්වත් මේ භික්ෂුන් වහන්සේලා අතර තනතුරක් තිබුණා. ඒ තනතුර තමයි බත්තුද්දේශක කියන තනතුර. මේ බත්තුද්දේශක කියලා තනතුර කියලා සඳහන් කරන්නේ අප දන්නවා මිනිස්සු ගිහි පින්වතුන්ලා පන්සලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානට ආරාධනා කිරීමක් කරනවා. අපිට මෙච්චර මෙච්චර දානෙට උනේ. ඉතින් මේ බත්තුද්දේශක තනතුර දරපු භික්ෂුන් වහන්සේ තමයි ඒ අවශ්‍ය කරන භික්ෂුන් වහන්සේලා කොටස් කරලා ඒ අවශ්‍ය කරන දානමාන කටයුතු ආගෙන කටයුතු පිටත් කිරීම කරන්නේ. මේ බත්තුද්දේශක තනතුර දරාගෙන සිටියේ මහා පන්තක හාමුදුරුවෝ. ජීවක වෛද්‍යාචාරතුමා ගිහිල්ලා මේ මහා පන්තක හාමුදුරුවෝ කනවා අට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට දානය පිළිගන්න අවශ්‍යයි. කොච්චර හාමුදුරුවෝ මේ වේළුවනාරාමයේ වැඩ සිටිනවාද කියලා. මේ වෙලාවේදී සඳහන් කරනවා මහා පන්තක හාමුදුරුවෝ 500ක් ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. එතකොට ජීවක වෛද්‍යාචාරතුමා කියනවා මට මේ 500 නමටම දානි ආරාධනා කරන්න අවශ්‍යයි. මේ වෙලාවේදී මහා පන්තක හාමුදුරුවෝ කියනවා පුළුවන් දානෙට මේ 500 නම වැඩම. හැබැයි මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ ඉගෙන ගැනීමට කිසිම දක්ෂකමක් නැහැ. ඒ නිසා මේ හාමුදුරුවෝ සැරෙන්නට අනිත් සියලු දෙනාටම ආරාධනා කරන්න මම අවශ්‍ය දෙයක් කියලා තියෙනවා. දැන් මේ කතාව අර කුංචි පොඩි හාමුදුරුවන්ට ඇහුණා. බලන්න මේ කුංක්‍රීම ශ්‍රීචාම කුංචි දරුවෙක් පවා මෝඩයා යයි කියලා කියපුවාම කිසිම උගත්කමක් නැහැ, දැනුගත්කමක් නැහැ. ඉගෙන ගන්න බෑ මේ විදිහට කියපුවාම. එවැනි ළමයින්ට යම් ආකාරයක කිව්වොත් ඒ අය යම් ආකාරයක මානසික වශයෙන් විශාල වේදනාවක් පත් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි වැඩිහිටියන් පිළිබඳව යම් ආකාරයක වෛරයක් ගොඩනගන්නත් පුළුවන්කම තිබෙනවා. දැන් මේ පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් ඉතින් මාව මහා පන්තක හාමුදුරුවෝ එපා වෙලා වන්නේ. මට ගෙදර යන්න වෙලා දැන් තියෙන්නේ. ගෙදර ගිහිල්ලා දන් කින් කරන්න ජීවත් වෙන්න ලක්ෂ සාගම පස්සෙනිදා උදේම චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ දැන් ගෙදර යන්න සූදානම්. ගෙදර යන්න සූදානම් වෙන වෙලාවේදී එදා උදෑසන අපතාගත භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තිය සමවැදිලා ලෝකේ දිහා බලනකොට පෙනී ගියා මේ චුල්ලපන්තක හාමුදුරුවෝ. එතකොට බුදුරජාණන් වහන්සේ කෙලේ මා මේ චුල්ලපන්තක හාමුදුරුවෝ වෙන මාර්ගයේ දොරටුව ළඟ සක්මන් කරගෙන පතාගතයන් කියවල වාසය කළා. චුල්ලපන්තක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ දැක්කලා වැඳලා පිටගත් හාම පතාගතයන් වහන්සේ අහනවා මොකද චුල්ලපන්තක මේ වෙලාවේ කොහෙද මේ යන්නේ? එතකොට මේ චුල්ලපන්තක හාමුදුරුවෝ සඳහන් කරනවා අපේ හාමුදුරුවෝ මහා පන්තක හාමුදුරුවෝ පාව විහාරයෙන් නෙරපලා ගන්නවා කිසිම දක්ෂකමක් නැහැ. ඒක නිසා මම මේ ගෙදර යන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා චුල්ලපන්තක ඔබේ පැවිද්ද මතනේ අයිති ඒ පැවිදිකම අයියට නෙමෙයි අයිති මටයි අයිති. ඇයි අයියා හාමුදුරුවෝ යන්න කියපුවහම ඇයි මා ළඟට ආවේ නැත්තේ? එන්න මා ළඟට කියලා කිස අපකාලා ඉස්සරහම ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ ගන්ධස්කේ ළඟ ඉඳගෙන දැන් මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ සිත සැනසීමට සැලසුවා. කොයි ඇත්තට නමුත් සුදුරු විකඩක් අතර දීලා චුල්ලපන්තක ඉර පායන දිහාත් හැරිලා මේ රිදිකෑන්ල පිරිබඳින්ද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඔබ කවුරුත් දන්නවා
මේ චුල්ලපන්ත සාම්ද්‍රුන්ට ලබා දුන්න ප්‍රතිචාර පිළිබඳව. එතනදී මෙයාට පුංචි කමතහනක් තිබුණා. රජෝ හරණං රජෝ හරණං කියලා. මේ ප්‍රතිචාර පිළිමතින්ද කියලා තමයි විශේෂයෙන් දුන්නේ. රජෝ හරණං කියන වචනේ තේරුම තමයි කිලුට ඉවත් කරනවා, කිලුට ඉවත් කරනවා, කිලුට ඉවත් කරනවා. මේ විදිහට මේ කීයේ සුදුරිදි කියලා පිළිමදින්ද කියලා මේ වැඩේ තථාගතයන් වහන්සේ චුල්ලපත් සාදුරන්ට කළා. දැන් මේ විලා වෙනකොට දානීයක වඩම්මගෙන යනක පිරිසක් වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ සීලම සංඝයා වහන්සේලා ජීවක වෛද්‍යතුමාගේ දානීයක වැඩම කළා. එතනදී වෙන දේවල් මේ විලාවේදී තාමත්ම වටිනා කාරණාවක් බවට පත් වෙනවා. දැන් ජීවක වෛද්‍යාචාර්යතුමා බුදුරජාණන් වහන්සේට අතපෙන්වත් කරලා දානි පූජා කරන්න සූදානම් වුණා. නමුත් තථාගතයන් වහන්සේ සමන්ගේ අතින් පාත්‍රය වැහුවා. අතින් පාත්‍රය වැහුවාම ජීවක වෛද්‍යාචාර්යතුමා ඒකට හේතු විමර්ශනය කරනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආරාමයේ පව භික්ෂුන් වහන්සේලා ඉන්නවා නේද කියලා. මහපන්ත සහෝදරයෝ කියනවා ආරාමයේ භික්ෂුන් වහන්සේලා නැහැ ස්වාමීනි කියලා. ඉන්නවා කියලා නැවත තථාගතයන් වහන්සේ කිව්වහම ජීවක වෛද්‍යාචාර්යතුමා සේවකේ කියලා. ඇත්තටම වේලවනාමේ තවත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා බලනවා. මේ යන විලා වෙනකොට වශයෙන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේ අතරතුරේ තවත් යක් සිද්ධ වෙනවා. චුල්ලපන්තක හාමුදුරු රෙදිකඩ අල්ලගෙන අතුල් අතුල් ඉන්නකොට පෙනුනා ඒක කිලිටින ස්වරූපේ. ඒ කිලිටිනවා දැකලා කිලිටි යවමි යන අදහසින් මේක පිරිමදින. නමුත් කිලිටි වෙනවා කිලිටිනවා මේක නැවත වතාවක් මේක පිරිසුදු භාවයට පත් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට කල්පනා කරනවා මේ කිලිපුනේ මගේ අතේ තිබිච්චි ශරීරයේ තිබිච්චි කිලිටි නිසා නේද? අනේ අනිත්‍යවද සංඛාර කියලා සංස්කරණයේ ස්වභාවය පිළිබඳව න්යා හිතනට පටන් ගත්තා, කල්පනා කරන්න පටන් ගත්තා. මේ කිලිටුනේ මගේ ශරීරයේ තිබිච්චි කුණු නිසා නේද කියන හිතීම චුල්ලපන්ත සාඳුරෙන් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ අර දානෙකතර ඉඳගෙනම ආලෝකයක් වෙලා චුල්ලපන්ත සාඳුරට අවවාදයක් කළා ගාථාවකින්. චුල්ලපන්තක ওই ශාරීරියේ තියෙන කිලුටි විතරක් නෙවෙයි හිත ඇතුලේ රාග දෝෂ මෝහ කියන කිලුටිත් තියෙනවා. මේවා අත්හරින්න කියලා සාතාව ප්‍රකාශ කළා. අතවශ්‍යම ඉරිතියෙන් බකි එක ප්‍රකාශ කළේ ඒක පිහිට කරගෙන විදර්ශනා වඩලා චුල්ලපන්ත සාමුදුරු අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න කොච්චර හරි ලස්සනට හරි අපූර්වට භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්ත සාමුදුරුගේ ජීවිතය වෙනස් කළාද කියලා. ඉතින් ඊට පස්සේ තථාගතයන් වහන්සේ පාත්‍රින් අතින් ලැබුවාම මහපන්තක හඳුරු කියනවා සංඝයා වහන්සේලා ආරාමයේ නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්නවා කියලා. ඉතින් මේක බේරගන්න තමයි අර ජීවක වෛද්‍යාචාර්යතුමා සේවකෙක් කියන්නේ. ඒ සේවකයා එතකොට ආරාමයට ගිහිල්ලා ආරාමයේ බලනකොට කුමන හාමුදුරු දානිට වෙනම ප්‍රාර්ථනා කිව්වත් සම්පූර්ණයෙන්ම හාමුදුරුවන් පිළිලා සමහර හාමුදුරු සිරුවා සමහර හාමුදුරු සිරු පඳුපෝ සමහරු යම් ආකාරයක ධර්මයේ සත්‍යයන් අකිරීම කරනවා නොයෙක් විදියේ වැඩ කටයුතු සංඝයා වහන්සේලාගෙන් පිළිල දහස් තමකින් පිළිලා ගිහිල්ලා මේකට හේතුව මොකක්ද චුල්ලපන්ත හාමුදුරු මේ සිද්ධිය හැම දෙයක්ම බලාගෙන දෙක්ති උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් අභිඥාලා දීකිය නිවසින් දුටුව මහපන්තක හාමුදුරු කියනවා සංඝයා වහන්සේලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්නවා කියලා මම ඉන්න බව පෙන්වන්නම් කියලා තමයි මෙව්වේ. අර දහසක් දෙනා භික්ෂුන් වහන්සේලා මෙව්වා. ඒකට අර සේවකයා තේරුම් ගන්න බැහැ. ඒවිල්ලා කිව්වා ස්වාමීනි සංඝයා වහන්සේලා දහස් නමක් විතර වැඩ ඉන්නවා. එහෙමනම් ගිහිල්ලා කියන්න සාස්ත්‍රුන් වහන්සේ කිව්වා කියලා චුල්ලපන්ත සාමරුට එන්න කියලා. දෙවෙනි වරට ඇච්චා මේ සේවකයා ගිහිල්ලා එහෙම කියනකොටම චුල්ලපන්ත සාමරු කියලා කියනකොටම මමයි චුල්ලපන්තක මමයි චුල්ලපන්තක කියලා අර ඉරිතින් මාපු සංඝයා වහන්සේලා සිළු දෙනාම කියන්න පටන් ගත්තා. දැන් මේ සේවකයාට මේකත් තේරුම් ගන්න බැරුවා කියලා. මේ වෙලාවේදී ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපට ඇවිල්ලා කියනවා ස්වාමීනි චුල්ලපන්තක හාමුදුරු කීපවම පන්සලේ වැඩ ඉන්න දහසක් භික්ෂුන් වහන්සේලාම කියනවා මමයි චුල්ලපන්තක මමයි චුල්ලපන්තක කියලා. මේ වෙලාවේදී භාග්‍යවත් වහන්සේ අර සේවකයාට කියනවා කවුරු හරි කෙනෙක් ඉස්සල්ලාම කියනකොට මමයි චුල්ලපන්තක කියලා ඒ කියන කෙනාගේ අතින් අල්ලගන්න කියලා කියනවා. එතකොට අනිත් අය ඔක්කොම අන්තර්භාවී කියලා කියනවා. මේ පණිවිඩ කාර්යාරි විදිහටම ගිහිල්ලා චුල්ලපන්තක හාමුදුරු කවුද කියලා කියනකොට ඉස්සල්ලාම කියපු හාමුදුරු අතින් අල්ලගත්තා. ওই විදිහට පින්වත්නි මේ දූතියත් එක්කම චුල්ලපන්තක හාමුදුරු දැන් ධානයට වැඩම කළා. වැඩිහිටි පස්සේ ධානේ වන්දලා
මේ මෙතන තිබිච්ච අනුමෝදනා දේශනාව පවා සිද්ධ කළේ චුල්ලපන්තක හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවෝ දැන් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතාමත් වියත් අන්දමින් ධර්මයේ දේශනා කළා. ඔබට දැනෙන්නේ මොකක්ද? මේ කියපු සිදුවීම තුළ මේ කියපු කාරණාව තුළ වටිනා දෙයක් ඉගෙන ගන්නට ඔබට මතක් තිබෙනවා. මාත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට ඔබත් සමස්ත වෙලාවට ඔබ කෙනෙක් තාත්තා කෙනෙක් ආචාර්යවරයෙක් විදිහට හෝ එසේ නැත්නම් ඔබ දරුවන් නදන හෝ ජීවිතය ගැන හිතන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සියස්න කෙනෙක් පුළුවන් තිබෙනවා. බලන්ච මේ චූලපන්තක පොඩි හාමුදුරුන්ගේ ජීවිතයේ ගොඩගත්ත ස්වරූපය ශිෂ්‍යත් විභාගේ පෙළලා යා මොඩේ කියලා පැත්තකට දාලා හිටපු කෙනෙකුයි ජීවිතය කෙනෙකුට ගොඩගන්න බැයිද? ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා කෙනෙක් හිතනවා නම් මේ වැටහෙන්නේ නැති ජීවිතය ගොඩගන්න බැයිද? කවුරුවත් කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් තමන්ගේ ජීවිතය අසාර්ථකයි කරන හැම වැඩක්ම අසාර්ථකයි මට නැගිටින්නේ නැහැ කියලා හිතනවා නම් මේ ඕනෙම කෙනෙකුයි ජීවිතයක් ගොඩගන්න අවශ්‍ය කරන ධර්මතාව කියන එක මේ තුල දැකෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ගාථාව තුළ සඳහන් කරපු කාරණාව බලන්ට උත්තානේ නත් සමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවි යං ලෝකෝ නාවි කියරති. උත්තානේන අපමාදේන නොපසු බත්නා වීරියෙන් සහ අප්‍රමාදීව කටයුතු කිරීමෙන් අප්‍රමාදී විදියට ප්‍රතිපදාවක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගැනීම තුළින් සංයමේන දමේනච සීලාදී ගුණධර්ම වලින් ඇති කරගන්නා සංගමය සද්ධා සීලාදී ගුණේ තමන්ගේ ජීවිතය තුළ ඉන්ද්‍රියන් තුළ ඇති කරගන්නා වූ සංයමය මේ දාවි එහෙම නැත්නම් නුවණැති කුජලයා මේ සැඩවතුරට ගසාගෙන නොයන අන්දමේ දිවයිනක් හනාගන්න. ඇත්ත වශයෙන්ම මෙතනදී මේ දිවයින කියලා කිව්වේ නුවණට. අපි දන්නවා ඕග කියලා කියන්නේ සැඩවතුරට. මේ ඕග කියලා කියවහම සාම භව දිට්ඨි අවිද්‍යා කියලා කියන ඒවට තමයි මේ කෙලෙස් වලින් පැවිච්චි දේවල් වලට තමයි සැඩවතුරට තමයි සංසාරේ සත්‍යය ගසාගෙන යන්නේ. කෙලෙස් වතුරට අහුවෙන්නේ නැති ඒවයින් ගේරලා ඉන්න පුළුවන් තැනක් තමයි දිවයින කියලා කියන්නේ නිවන කියලා කියන්නේ. එහෙමනම් නිවනට නමක් තමයි දිවයින කියලා කියන්නේ. අරහත්ඵල සමාධි අවස්ථාවේ භුක්ති විඳින නිවි අන්නේ සත්‍ය ලබා ගන්න කියන ගැඹුරු අර්ථය තමයි මේ ගාථාව තුළ දකින්නට පුළුවන් තියෙන්නේ. දැන් අපිට මේ කියපු ගාථාවේ තිබිච්ච අර්ථය තාමත් ගැඹුරු ආකාරයෙන් වටහා ගන්නවා වගේම දැන් අපි බලමු මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුන්ගේ කතා ප්‍රවෘත්තිය තුළ මොකක්ද මතු කරගන්න පුළුවන් වටිනාම කාරණා. ඒ තමයි අපි අර මුලින්ම සඳහන් කරපු ආකාරයට අපේ රටේ තුළ තිබෙනා වූ සම්මත විභාග පරීක්ෂණ ආදී කෙනෙකුගේ සාංසාරික බුද්ධිමත්තම මනින්ට බැරි බව. එනිසා යම් යම් ශක්තියෙන් ඕනම මිනිසෙකුගේ ජීවිතය තුළ තියෙන පුළුවන්කම තිබෙනවා. ඒ ශක්තිය උරගා බලන්නට මතු කරගන්නට පුළුවන් හොඳම කාරණාව තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබීම කියන එක. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක ඕනෑම වැටිච්ච මිනිසෙකුගේ ජීවිතේ ගොඩගන්නට තියෙන වටිනාම ආයුධයක් බව ඔබට මහා සඳහන් කරන්න කැමතියි. අපි දේශනාවන් තුළ සඳහන් වෙනවා පින්වත්නි ධාතු සංසන්දනක සූත්‍ර දේශනාව. මේ ධාතු සංසන්දන සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා එක ගතිගුණ තියෙන මිනිස්සු එකට එක්වම වෙනවා. මලමුත්‍ර මලමුත්‍රත් එක්කම එක්වම වෙනවා. කුණුගන්ධ කුණුගන්ධත් එක්කම එක්වම වෙනවා. ලේ ලේ සංගමම එක්වම වෙනවා. ජලයයි තෙලුයි එකට එක්වම වීමක් සිදුවන්නේ මේ දෙක වෙනස් කරොත් එකෙන් තියෙනවා. එකම ගතිගුණ තියෙන අය එකට එක්වම වෙනවා. එනිසා එකම ගතිගුණ තියෙන අය එකට එක්වම වුණාට පස්සේ එකම ගතිගුණ හැම දෙනාගේ ජීවිතය තුළ තියෙනවා. කිසියම් කෙනෙක් තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍රයා බවට පත් කරගත්තාම එයත් දන්නවා සාමාන්‍ය කුසීත මිනිස්සු ඉන්න කම්මැලි මිනිස්සු. ඒ කම්මැලි මිනිස්සු එක්ක කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතය ආශ්‍රයක් පවත්වාගෙන ගියොත් අර කුසීත මිනිස්යාගේ ජීවිතය තුළ තිබෙන සමහර බොහෝ ගතිගුණ අපේ ජීවිතයට එක්වගෙන පුළුවන්කම තිබෙනවා. ඒ කුසීත මිනිස්යාගේ සිතුවිලි අපේ සිතුවිලිත් එක්ක මිශ්‍ර වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔව් කම්මැලියෙක් නෑ බෑ කියන වචන විතරම කියන කෙනෙක් නම් එවැනි මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් අපේ ජීවිතේ ඈත්ලා ගත කිරීම තමයි වඩා වටිනාම කාරණා බවට පත් වෙනවා. බලන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය චුල්ලපන්තක පොඩි හාමුදුරන්ට
ලැබිච්චි වටිනාම කල්යාණ මිත්‍ර සම්පතිය තමයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි කල්යාණ මිත්‍ර සම්පතිය ලැබිච්ච හොඳම කෙනා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිසා චුල්ලපන්තක පොළියහාමුදුරන්ට පුළුවන්කම් තිබුණා. සසරේ කිසියම් කර්ම දෝෂයක් තිබුණත් පුත්තාන වීර්ය සහ උපක්‍රමශීලී ඥානය නිසා භාග්‍යතුන් වහන්සේට චුල්ලපන්තක පොළියහාමුදුරන්ට මහා ඉරිදිලාභියෙක් බවට අභිඥාලාභියෙක් බවට පත් කරන්නට පහත් ඵලයකට පත් කරන්න පුළුවන්කම් තිබුණා. ඒ නිසා උන්ච ධර්මයක සමහර වෙලාවට ඉභාගි තේලුන අයයි කියලා ඔබ සම්පාවට පත් වෙනවා. උන්ච ධර්මයකට වැඩ බැහැයි කියලා ඔබ සම්පාවට පත් වෙනවා. ඉභාගි නෙමෙයි ජීවිතේ. ඔයිට වඩා ඔහුගේ ජීවිතයේ තුළ විභව ශක්තියක් තියෙන පුළුවන්. සාංසාරික ගතිගුණ තියෙන පුළුවන්. ඒ සාංසාරික ගතිගුණ මත කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ දරුවාට හොඳ කල්යාණ මිත්‍රෙක් වඩ පත් වෙනවා. ඔබේ යහළුවාට හොඳ කල්යාණ මිත්‍රෙක් වඩ පත් වෙනවා. ඔබට ධර්ම මාර්ගය උන්ට කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් නිවැරදි මාවත කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් තම විතර ඔබ සැබෑම කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. කෙනෙකුගේ අඳුරවිච්ච ජීවිතයක් ගොඩගන් අවශ්‍ය කරන ධර්මතාවන් ඒ ශක්තිය ඔබට ලබා දෙන්න පුළුවන් නිවැරදි ආකාරයට ඔබ සැබෑම සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ තුළ තිබිච්ච මහා කරුණා ගුණය කියන එක කොයි තරම් වටිනා කාරණාවක් බවට පත් වෙනවාද. මේ කාරණාව තුළින් තමයි අපට දකින්න පුළුවන්කම තිබෙන්නේ තථාගතයන් වහන්සේ තුළ තිබුණා වූ මහා විශිෂ්ට ඥානය කියන්නේ. අනෙක් එක මේ චුල්ලපන්ත හාමුදුරන්ට දාන වේලක් ආහාර නැති වුණත් සුදු දාන කියන දෙකක් තිබුණේ නැහැ. සියලු දෙනාම දානෙට ගිහිල්ලා පස්සේ තමයි වහන්සේ වැඩම කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයටම අප්‍රමාදීව උත්සාහන වීරියෙන් යුක්තව නොපොසු බක්නා වීරියෙන් යුක්තව සම්මිනකින් යුක්තව වහන්සේ කටයුතු කළා. උත්සාහන කියලා කියන්නේ නැගිටි වැටිච්ච ඕනෙම මනුෂ්‍යයෙකුට නැගිටින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නැගිටින්නේ මිනිස්සුන්ට දහස් වාරයක් ජීවිතේ පරාජය වූ මිනිස්සුන්ට නැවතවතාවක් ලබන්න ලැබෙන ජයග්‍රහණය වචන කෝටි වලින් ඉස්සල කරන්න දෙයක් පුළුවන්කමක් තියෙනවා. ජීවිතයේ මිනිසුන්ට ප්‍රශ්න ගැටු වෙන්නේ තමන්ගේ ශක්තියෙන් හදා බලන්නට. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට ඔබ පසුබට බලනවා නම් ඔබ ජීවිතයෙන් පලානවා නම් ඔබේ ශක්තිය ඔබ සතු කරලා පෙන්නන්නේ නැහැ. ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු වෙන්නේ ඔබට කොයි තරම් ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ජනිත කරගෙන තියෙනවද කියන කාරණය පෙන්නුම් කරන්න. ඒ නිසා මතක තියාගන්න ඕනෑම වැටෙන ජීවිතයක් අධ්‍යාපනයෙන් වැටෙන ජීවිතයක් ව්‍යාපාර වලින් වැටෙන ජීවිතයක් ධර්මයේ තේරුම් ගන්න බැහැ කියලා කියන ජීවිතයක් පෞල් ජීවිතයක් කඩාකප්පල් වන ජීවිතයක් උත්සාහන වීර්ය සහ ප්‍රඥාවෙන් සහ සැලසුම් සහගත විදියට මේ කටයුත්ත නිවැරදි උපක්‍රමකින් යුතුව කටයුතු කරලා පස්සේ තමන්ගේ ජීවිතයේ ඕනෑම කෙනෙකුට මේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබෙනවා. පින්වත්නි, ඔබට මේ දේශනාව අපි බොහෝ වෙලාවක් දේශනා කරන්න පුළුවන්කම තිබුණත් නමුත් අපි තිබෙන කාල වේලාවට බලනකොට අපට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා අර චුල්ලපන්තික පොඩි හාමුදුරන්ට ලබා දුන්න ගාථා. පදුමං යථා කොකනන්දං සුගන්ධං පාකෝසියා කුල්ල මවිත ගන්ධං අංගී රසං පස්ස විරෝෂමානං අපං සමාධිච්ච නිවන් කලික්කී උදෑසන සුක්ති සුගන්ධවත් රත් පියමක් වගේ ආසී දිදුලන සූර්යා වගේ ලැබෙනවා. අංගී රසෝ බුදුරජාණන් වහන්සේ දෙස බලන් කියන එක තමයි මේ ගාථාවේ තිබිච්චි සාමාන්‍ය ස්වභාවයේ සාමාන්‍ය අර්ථය. උදේසන සුපිපි සුගන්ධවත් පත් පියුමක් වගේ තථාගතයන් වහන්සේ අපි දන්නවා සුගන්ධවත් පියුමක් කියලා කියන්නේ ඒ පිපිපි සුගන්ධවත් පියුමේ සුවඳ දසාත විහිදෙන. ඒ සුවඳ දසාත විහිදෙන්න නම් අවශ්‍ය කරන්නේ පූජා දෝෂය. තථාගතයන් වහන්සේ සූර්යා වගේ බැබලෙන. ඒ බැබලිච්චි බබලන්නා වූ සූර්යා දෙස ගලන් අංගිරස බුදුරජාණන් වහන්සේ දෙස බලන් දැන් මේ කියපු ගාථාව තුළම තියෙන සැබෑවටම බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධානුස්සතියක් වැඩෙන්න අවශ්‍ය කරන ශ්‍රද්ධාව වැඩෙන්න අවශ්‍ය කරන ධර්මතාවයි මේක දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ලෞතර භාග්‍යතුන් වහන්සේ පියුම උපමා කරලා භාග්‍යතුන් වහන්සේ සූර්යාට උපමා කරලා පෙන්නුම් කරනකොට මේ කාරණාව දිහා එවිනිය ගුණයක් ඇති අංගිරස බුදුරජාණන් වහන්සේ විහා බලන් කියලා කියපුවම ඒ ගැන මෙනෙහි කරන්න ඔහුගේ මනස ශ්‍රද්ධාවාදී ගුණයන්ගෙන් පිහිටෙනවා.
මනස සැම්පත් වීමක් ඇති වෙනවා. බුදු ගුණ ගැන මෙනෙහි කරනකොට ඒ තිබෙනා වූ ස්වභාවයේ ඉතිසි දෙනා වූ ආශ්‍රම ස්වභාවය දකිනකොට තමන්ගේ මනස තුළ විශාල සැම්පත් භාවයක් ඇති වෙනවා. ඒ සමාධිය අපේ ජීවිතය සමතුලිතව ඒ සීල සමාධිය ප්‍රඥා තුළින් නිවර්තයන්ට අවශ්‍ය කරන ධර්මතාව කියන එක අපිට තාමත් හඳුන් ගොඩනගා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සූර්යා ගැන හිතන කල්පනා කරන්න. පිපුමක් මලක් පිපෙන්න සූර්ය ආලෝකය අවශ්‍ය වගේ වැටෙන ජීවිතයක් ගොඩනගන්න අපිට සූර්ය ආලෝකය වගේ අපිට කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් අපිට අවශ්‍ය වෙනවා. සද්ධර්මයේ කෙනෙක් අවශ්‍ය වෙනවා. අපිට මිනිසුන්ගේ දයාව කරුණාව මෛත්‍රිය කෙනෙක් අවශ්‍ය වෙනවා. එනිසා ඔබ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් විදියට සත්පුරුෂ ගුණගත් කෙනෙක් විදියට තමන්ගේ දරුවාගේ ජීවිතයේ පුදුවන්ත පුළුවන් සෝදවත් කරන්න පුළුවන් ආකාරයේ ආලෝකමත් සූර්යයක් බවට පත් වෙනවා. ඒ සූර්යා ඡන්ද පරුෂිත සූර්යයක් නෙමෙයි සෞම්‍ය සූර්යයක් බවට පත් වෙනවා. ඒ සෞම්‍ය සූර්යා තමයි ඒ තිබෙන කිරණ වලින් තමයි ඒ පිපිපේ ඒ සුගන්ධවත් වූ ජීව පිපිපේ ඒ කරුණා දයාව මෛත්‍රී අනුකම්පාව මේ තිබෙන සකල විද ගුණයන් තුළින් මේ දරුවාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ කල්යාණ මිත්‍යාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. නොමගට ගියපු මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. අපේ තථාගත ලෝතර භාග්‍යතුන් වහන්සේ සූර්යා වගේ මුළු ලෝකයේ තුළ මිනිසුන්ගේ ජීවිතය තුළ තිබිච්චි අවිද්‍ය අන්ධකාරය කියනක දුරුකල සදහනේ දේශනා කෙරෙනවා. අපි මොනතරම් ආස්වාදයක් අපේ ජීවිතයේ තුළ සෙනෙහීමක් ඇති කරගන්නවාද භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව නිසා. ඒ නිසා මේ ගාථාවක් කටපාඩම් කරගන්න බැරුව 4 මාසයක් සිටිච්චි මේ පොඩි කාමරු භාග්‍යතුන් වහන්සේගේ සමන් ලැබිච්චි ආශ්‍රය නිසා, කල්‍යාණ මිත්‍ර සම්පත් නිසා වරුවක් තුනක් ඵලයට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ පොඩි කාමරු කාලික රජ කෙනෙක් කියලා උත්පත්ති ලැබලා හිටියා. රජ කෙනෙක් කියලා උත්පත්ති ලැබපු කෙනා එතන පිට යනකොට තමන්ගේ නලලට දහරිය දැම්මා. ඒ දාපු දහරිය ලේසුකින් 30 දාන. ලේසුකින් 30 දාන වෙලාවේදී මේ රජතුමාට පේනවා මේ ලේසුව කිරිස්සබ්බයට පත් වෙනවා. මේක ජරාජීන තත්ත්වයට පත් වෙනවා කියන අවබෝධයක් ඇති කරගත්තා. ඒ තිබිච්ච අවබෝධය සාංසාරික වශයෙන් මේ පරිහාඳුරන්ට මේ රහත් ඵලයට පත් වෙන අවස්ථාවේදී මහෝපකාරී වුණා. අටපාඩම් කරගන්න බැරි වුණා, ඉගෙන ගන්න බැරි ළමයින්ට සමච්චිදයක් කරගෙන ඉන්නවා. එනිසා පින්වත්නි, අද දවසේදී මේ උතුම් දේශනාව තුළ මේ කීපු වටිනා කාරණාවන් සමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ඔබ වඩාත් යහපත් වූ ගුණකරක වූ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාව සඳහා සමන්ගේ පුණ්‍යවන්ත උදායපත්තිය ලබා දුන්නේ පොස්ගම බොල්ලකාව අංක 51 නිවසේ පදිංචි ED සනෝජා ශිරෝමණි මහත්මිය. සාහිත්‍ය දරපු ඔබට වගේම ධර්ම ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පිළිගහතම අභිරුධින සිද්ධ වේවා. කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ ගෞතම බුදු ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාහිත්‍ය ධර්ම පින්නතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පුස්ගම බොල්ලතාව අංක 50 එක නිවසේ පදිංචි සිට වසර 2කට පෙර පරලෝකසපත් ආදරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රවණ ආර්ය නිශාන්ත රංජිත් මහතාට කිසිම අකල් මරණයක් නැති උතුම් නිර්වාණ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝකසපත් ඥානන් දෙපළ වෙන DA ගොඩවත් මහතා සහ RAT මර්සෙල් මහතාට පිළිගන්න කිරීමට, ජීවත්වන මෑණියන් දෙපළ වෙන ඉන්නේ සීලවති මෑණියන් සහ සමර්ථින මෑණියන්ට නිරෝගී සම්පත් සුවය හා දීර්ඝා සම්පත් ප්‍රාර්ථනා කිරීම, ආරේ කවිතු අකලංක සහ විකල් සත්තර සුපුන් දෙපළ සහ ආරේ විනුක්ති ශ්‍රංසා දීමේ සියලු ග්‍රහඵල දොරටලා නිදුක් නිරෝගී සුවය ලැබි අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අවශ්‍ය කරන ආශිර්වාද ලබා ගැනීමට, දායකත්වයේ දක්වන කනුජ සිරුමණි මහත්මියගේ පරම්පරා විදෝධින විසින් ඥාතින් පින් වලට දක් කිරීම සහ සහයෝගී දක්වන සියලු ඥාතින් සිත් ප්‍රාර්ථනා කිරීම. ධර්මදේශන උස්තිකන දේශකන මහන්සියට සහ ත්‍රිවිධමදාවක සෙක්ප්‍රතිමත් සෙක්ප්‍රතිම පරිමල් සෙක්ප්‍රතිමත් අද දායකත්වයේ දරණ කොස්තුම බොල්ලතාව අංක 50 එක නිවසේ පරිදි ED තනෝජා සිරුමණි මහත්මියගේ ප්‍රධාන පරමාර්ථයට පත් වෙලා තිබෙනවා. ඔබතුමියගේ පරම්පරාවේ මියගිල ඉන්න සියලු ඥාති වර්ගයාට සිංහල බෝධන් වේවා කියනම සඳහන් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණ අභිලාෂී ඔබේ ජීවිතයේ තුළ ඔබට ආදරෙන් දෙඟත් පිටකෝ ඔබේ දෙමෝපියන් මේ පරිලෝකයේ ඉල්ලති. ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට සිංහල බෝධන් වේවා.
සත්‍යජාතියගේ ජීවිතය කැප කරපු විරෝධාරම නැවිරුවන්ට පින්නම දන් වේවා. මේකින් බලෙන් හැම දිනාටමත් පිළිමින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්ව ධර්ම පින්නතුන්ගේ දූ දරුවන්ට වගේම මේ රටේ දහස් සංඛ්‍යාත වූ අධ්‍යාපනික ආධාරන සී දරුවන්ගේ ජීවිතයත් මේ ශාන්තික ආශිර්වාදයක් බවට පත් වේවා. හැම දිනාටම ගණතා සම්බුද්ධ විදිහට විද්‍යාත්මක ජයසින් සම්බුද්ධ මහරු විදිහට ආශිර්වාදින් සිතක් සාන්තියක් යහපතක් සිදුවා කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් දිවේශනාදී සීල් මල්පේසක් මහේශාක්‍ය දෙවියන්සත් මේ කිසුළු දිනාතම අපි හැම දිනම පතන බෝධියකින් නිවනින් සැනසෙන්නපත් වේවා. අක්හාතත්හා චේ දුම්මත්හා දීවානාසා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං අක්ඛාතත්ථා ච බුම්මත්ථා දීවානාගා මහින්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං අක්ඛාතත්ථා ච බුම්මත්ථා දීවානාගා මහින්දිතා පුඤ්ඤං තං අනුමෝදිත්වා රක්කන්තු සං සදාති දිනාතම සම්මා සම්බුදු සරණයි.